පොත්තල විවෘත කරන දාට කලින්දා රාත්‍රියේ මරගඩ නිවසේ දෙදිනකට නිින්ද ගියේ නැත. ඒ විමුතිටත් වාශාටත්ය. හෙට කුණඳුල් දරුවපද බලාපොරොත්තුෙන් සිටින ආදරණීය අම්මා කෙනෙකුටත් පිහිකුඩක් නිින්ද නැන්නේ යම්සේද ඔවුන් දෙදෙනාටද නිින්දක් නොවියේ. වර්ෂා ඇඳට ගියේ හෙට විවෘත කිරීමේදී පහන් දැල්වීමට අවශ්‍ය පහන් තිර හා පහනට දැමීමට සුදු මල් මාලා පවා සකස් කර තබාය. ජීවිතයේ කිසිදු දෙයක් වෙනුවෙන් මේ තරම් පෙය වූ බව කැයට මතක නැත. මේ තරම් ආශායෙන් බලවුන් බව කැයට මතක නැත. තමාට මේ ආත්මයේ කිසිදු ලෙසකින් හිමිකම් කියව නොහැකි මේ අංසන්තක සතුරේ හිමිකාරියක් වන්නට පේවන්නේ ඇයිද ඇයටම තේරුම් ගත නොහැක. ඇයි නිින්ද නොයන තැන යහනින් නැගිට හෙට අඳින සාරියගෙන ඒ යතගා බැලුවාය. අම්මා ජීවත් වුණා නම් තමාටත් වඩා ලස්සනට ඇය සාරි අඳවන බව වාශාර සිතුනි. පොටවල් ලස්සනට තබා අම්මා සාරි අඳවන්නේ දක්ෂ විලාසිතා ශිල්පිනියක ලෙසිනි. රාත්‍රියේ විමුක්තිය යලිත් පොත්තල්ට ගොස් හෙට විවෘත කිරීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරද්දී ඔහු කිව්වා වාශාරට හදිස්සි සීපත්තිය. අපි දෙන්නත් එක දැන්මම බුක්ෂොප් එක ඕපන් කරලා යමුද? පහනක් හේමත් පත්තු කරලා. වාශා මේ කතාව ඊතරම් බරපතල සිදුවේ නැත. එහෙනම් අයිය ඕපන් කරන්න. මම බලන් ඉඳලා විශ් කරන්න. ඔය කතාවට මූණ අඳුර කරගත්තේ පුදුම මූණක්. වාශාර සිතුනේ එහෙමයි. මට ඕන ජීවිතේ සුබපතනයි නෙමෙයි නංගි. විමුක්ති කිව් දෙය ඇයට හරියට තේරුනේ නැත. එහෙනම් සුබපතන්න තරම් වටින දේවල් මගේ ජීවිතේ මවන කෙනෙක්ව. එහෙමයි හරි අඩුයි. ඔව් හරි අඩුයි. ඉන්න තරමක් ඉන්නේ ජීවිතේ මල ගැවල් කරන අය. එතකොට ඉතින් ශෝක ප්‍රකාශය තමයි. ඔය ඉතින් මේ සුබ දෙයක් හිට පාන්දර තියාගෙන විකාර කතා කියනවා. ළඟක සිට අය හොට තරවටු කරන්නට පටන් ගේ නැත. ඒ හිතාමතා කරන දෙයක් නෝ ඉබේම සිදුවන්නකි. ජීවිතේ එලස් තරවටු කළ හැකේ මවකට බිනිඳකට හෝ පෙම්වතියකට පමණි. අවසන් තනතුරු දෙකෙන් එකකට අයව ඉක්මනින්ම එක් කර ගන්නට ඔහු ආශාවෙන් උන්නේ. ඔය හිතාමතා වූ නොහිතා කියන බොහෝ දේවල් වලින් හුදකලා වූ මොහොතේ වැඩිම පීඩා විඳින්නේ මේ අසරණ යුවතියේ. ඇය සාමාන්‍යයෙන් ඔහුගේ මුවින් පිටවන හැම වචනයක්ම පිරිපදමින් අහුලාගෙන රැ නින්දට රැගෙන යන්නේ. බොහෝ විට ඉන්පසු නින්දක් යන්නේ නැත. පපු ඇතුළන්තයේ ආදරයත් තබාගෙන ජීවත් වීම සතුටක් ඇයි බොහෝ දෙනා සිතති. එහෙත් ඒ පුදුමාකාර දුකකි. වාශා පමණක් නොව විමුති දුන්නේ ඒ දුකින් මොහොතින් මොහොත දැවිමිනි. වර්ෂා නිින්ද යන්නේ නැතිම තැන ඈඳුම් සැටින් රෑ ඇඳුමට උඩින් හවුස් කෝට් එක දමාගෙන සාලේට ආවාය. ඒ ඉදිරිපිට දොර ඇරී තිබුණ දෙක ඇය පුදුමයටත් බියටත් පත් වූවාය. ඇගේ දිනේ තිබීම ගිය බිත්තිය ගස තිබ ඔරලෝසුවටය. වෙලාව රාත්‍රී 12ත් පසුයි තිබුණේ. මේ මහරෑගේ දොර ඇරියේ කවුද? ඇයට හොරෙක්වත් ආවාද කියා බිය සිතුණි. වර්ෂා ශබ්දේ නොයසෙන් ලෙස ජනෙලිය අද්දරටම පැමිණ ඒට දමා තිබු දිග ලේස් තිර මෑත් කර බැලුවාය. සනමට උඩින් සැහැල්ලු කමිසයක් දමාගෙන විමුති සාලයක් මිදලත් අතර වූ දිග පෝටිකෝ වේ වූ සුදු කුළුණකට බරවේ සඳර ඇසින් දිලිසෙන මිදුල් දෙස බලා ඉන්න ඇගේ නිතු ගැටේ. ඇගේ හදවතේ ප්‍රථමෝ සැනසීමකුත් දෙවනෝ දුකකුත් තෙවනෝ මහා ආදරයකුත් ඇතිවිය. ඔහු මේ රැය අවදි වී මිදුල් දෙස බලාගෙන කල්පනා කරන්නේ මොනවාද? හිටින් අරබන් නව ව්‍යාපාරය ගැනද? සාමාන්‍ය කෙනෙක් සඳැලිය හා රාත්‍රි හස් දෙස බලාගෙන ව්‍යාපාර කටයුතු ගැන සිතන්නේ නැත. මේ තරම් මුදු දේවල් දෙස බලාගෙන කෙනෙක් සිතන්නේ හදවත සම්බන්ධ කාරණා ගැන. යලි කාමරයට ගොස් ඉඳා ගන්නවද නැතොත් ඔහුගේ යනවද කියලා යුවතියට සිතා ගන්නට සෑහෙන වේලාවක් ගත විය. ඒ අතරතුර ඇය සෑහෙන වේලාවක් ජනේල තිරේ අතරින් ඔහු දෙස බලා වුණාය. තෙවරම්ම කාමරයට යන්නට ගිය ඇය අවසානයේ ප්‍රධාන දොර අද්දරට ගිහී හිත සංසුන් කරගන්නට බැරි වූ දුර්වල ගැහණියක ලෙසිනි. රාත්‍රී කල්වර මැද තනියෝ පිළිමයක වෙත යන ගැහණියකගේ හදවතේ හටගන්න පොදු ගැස්ම පවා වාශාගේ හිතේ ඇති වී නැත. ඒ විනෝට ඇගේ හදවතී වූයේ අති පාරිශුද්ධ හැඟීම් මාත්‍රයක් පමණි. ඇය දොර උළුවසට බරවේ ඕදෙස බලා වුණේද ඒ පාරිශුද්ධ හැඟීමෙන් ඔපවත් කරන ලද දිලිසෙන දෙනෙත් වලින්. ගැහණියකගේ සුසුම් හඬ පවා ඒ ගැහණියට ආදරය කරන පිරිමියා හොඳින් හඳුනන්නේය. එතනදී දිවෙන් වහන්සේ ඒ ඊව ඔලෝබ නැතිව පිරිමියෙකුට දී ඇත. විමුති නිගමට පසුපස ඇරී බැලුවේ ඒ සුසුම් හඬ ඉවෙන් මෙන් හඳුනාගෙන. ඔහුට පොදුම සිතුනි. දොර උළුවසට බරවී තමා දෙස බලා හිඳිනා වාශා සීනියක්ද මායාවද කියා හඳුනා ගැනීමට පවා අසන තරුණට සෑහෙන වේලාවක් ගත විය. බබා ඔහු මුදුහණින් කතා කළේ ඉහිත්තේ හඬ කෑගසා කීවාම මේ නිසංසල රාත්‍රි අවකාශය මැද දෝංකාර දෙන්නට විය. කොහොම මං ඉන්නවා කියලා හිතුවත් දන්නේ නැහැ වාශා සිතුවායේ. වර්ෂා උළුවස්සෙන් පඩි දෙක තුනක් බැසගෙන ආලින්දට ආවේ ඒ හඬ විසින් කරන ලද ආරාධනාවකට අනුවේ. හේසේ නැතයි කියන්නට නොහැක. ඔයත් මේ රැ හැරිලාද? ඊළඟට ඔහු ඇසුවේ වාශාවට සමාන්තරව තිබූ අනෙක් කුළුණකට බරුවේ රෑඳුමේ පපු විදස ඕ කෝට් එකකින් වසාගෙනය. බහෙන්න එපා මං කොක්කු දිහා බලන්නේ. ඔහුගේ කතාවට ඇයි ලැජ්ජා සිතුණි. ඇයි ඕ කෝට් එකකින් සුරත ගත්තේ බිම් බලාගෙන සිනාසීමේ. බැලුවත් මොකද? ඇගේ කටට ආවේ ඒ වචනේ. මට නිින්ද යන්නේම නැහැ. නැගිට නැගිට වෙලාව බලනවා. අන්තිමට නිකන් සාරේට ආවේ. දොර ඇරලා තියනවා දැකලා හොරෙක්ද කියලා බලන්න ආවේ. ඇයි කියන්නට උත්සාහ දරන්නේ ඔහු ඉන්න බව නොදැන ඉලීටා බවයි.
හොරු ආව නම් මෙහෙම නිස්කලංක හොරාදියා බලාගෙන ඉන්නවද? උපාසකවරුත් ඉන්නවනේ. වැඩි සද්දබද්දයක් නැතුව හිමීට ඇවිල්ලා හොරා කන අය. එහෙම ඇවිත් හොරා කන්න පුළුවන් එක දෙයක් විතරයි. මොනවාද? කාගේ හරි හිත. හැට සිනාවක් ගියේ. හිත හොරා ගත්තේ කටනාගෙන් බැස්ස දවසේම. අයියා ඉතින් එක්කෙනෙක්ගේ හිත හොරා ගත්තනේ. දැන් ඉතින් හොරගම් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. ඒ හිත හොරෙන් ගන්න නෙමෙයි. දුන්නත් මං ගන්නෙ නෑ. මීරා හැරගෙන කල්පනා කරන්නේ මොනවද අසන්නට ඇයට සිතුනි. එහෙත් ඒ ඔහුගේ හදවතේ වූ අතිශය පෞද්ගලික කාරණාවකි. ඇයි නිඳියන්නේ නැත්තේ? විමුති ඇසේ ඩයිල් ඇල්ලුව ආලින්දේ පඩි මත ඉඳගෙන මිනි. මේ සරමන් සුදු කමසෙන් නිසා ඔහු මීරා පේන්නේ හදවතට මහා ලෝභකමක් ඇතිවෙන ලෙසනේ. මට එහෙමයි. හෙට වැඩක් තියෙනවා නම් නිඳියන්නේ නැහැ. හෙට ට්‍රිප් එකක් එහෙම යන්න තියෙනවා නම් විනාඩි 10න් 10 හැරි හැරි වෙලා බලනවා. අම්මා ඉස්සර මට බනිනවා. බදින දවසට නිඳ යන්නේකම්ම නැහැ. අපයෝ මං එහෙනම් වෙඩින් සාරි ඉමේම ඇහැරිලා ඉන්නවා. විවාහය යන යුවතියකට ඊතරම්ම බැතිබර ආශාවක් හදවතට ගෙන දෙන්න දෙයක්ද? එහෙමත් එපා. අන්තිමට හනිමුන් එකට හෝටලෙට ගිය වෙලාව ඉඳලා නිදාගනි. ඉතින් මොකද? ගියා බ්‍රයිඩල් එක මාරු කරගත්තා, එක සෝදාගත්තා, අපි නම් දෙයි. එතකොට මං ඕගේ මුයින් එහෙම වචනයක් පැන්නේ. ඒ ඊතමතා කියන ලද්දා නොවේ. විමුතිට අපම ලැජ්ජාවක් ඇතේ. වර්ෂා ඕදෙස බලා වුණේ පුදුමේනි. අයියා, අයියා කොහෙද? යුවතිය විහුලමින් මෙන් කියවායි. ඔහු කතා කළේ නැත. ඇහුනේ දැඩි මානසික කැළඹීමකනි. නෑ බබා, මං කිව්වේ ඔහු ඇසරෙන්නේ අද රංගනයට පිවිසි ආධුනික නළුවෙක් මිනි. ඇයට ඔහු කෙරේ අපමණ ආදරයක් ඇතිවිය. ආ හරි හරි. අයියලා මගේ වෙඩින් එකට ඇවිත් ගෙදර ගිහිල්ලා හෝටලෙට කෝල් කරලා මාව මඩවයි. මං දන්නේ නැද්ද අයියාගේ හැටි? හදවත වසාගෙන මේ කරන සෙල්ලම කොමත්ද? හෘද අභ්‍යන්තරයේ මහවැලි මෙන් ගලා යන ආදරයක් වසා ගන්නට මේ යුවතියන් තරුණයක් දරන බොළඳ උත්සාහය කොමත්ද? ඒ කියන්නේ බබා, ඔහු කියන්නට ගියදී ගිලගත්තේ. ඇයි අයියේ, කාවද බඳින්නේ? කායක දෙහිම හනිමුන් යන්නේ. පහළ බාලාංශ පන්තියක දරුවෙක් ප්‍රථම දවසේ ගුරුතුමී ඉදිරිපිට අනන්නක් මෙන් කතා කරන්නේද මිලසෙනි. ඇයි කතා නොකර සිටීදී ඔහු තවත් අසරණ විය. ඒ ලේසි පාසු දැවිල්ලන්නන් නොයි පිච්චීමකින් ඇවිලීමකින්. ආ බබා, කවුද මනමාලයා? අපි දන්න කෙනෙක්ද? වාෂා පත්වයේ දෙවන්ත අපහස්ථාවයකට. හිතනම් වේල්ලේ සොරවක් ඇරියා නම් ආදරය ගලන්නේ කාගේ දියවිදුමුන්දැයි හොඳින් තේරුම් ගන්නට තිබුණි. දන්නේ නැහැ. යුවතිය තොල්පිට පෙරලා කීවාය. දන්නේ නැහැ. ඔව්. කවුරු හරි මේ හිඟන්නේවත් උස්සන් යයිනි. කවුරු හරි. ඇය අඩන්නේයි. ඔහු සඳේලින් ඒ දැසින් ගලා එන කඳුළු රිදෙ පෙහෙන් දෙක ගත්තේ. කවුරු සංගියත් කමක් නැද්ද? ඒ කතාව පුදුමාකාරයි. ජීවිතේ අන්ත අසන්නකමින් පීඩා විඳින යුවතිය මේ ප්‍රශ්නෙට පැහැදිලි පිළිතුරක් ගොනු කරන්නේ කෙසේද? ඒ බව මේ තරුණයා නොදන්නේද? සමහරට කවුරුත් උස්සන් යන එකකුත් නැහැ. කවුරු උස්සන් ගියත් කමක් නැද්ද? ඔය යලිත් ඒ ප්‍රශ්නේ මැසුවේ. කිනේ කෙනා කියනවා නම් කවුරු ආවත් නොයා ඉන්නත් පුළුවන්. යුවතියගේ මෝ පොපයන්නේ එවන්නක් කියන්නට. ආ බබා, මං දන්නේ නැද ඊනේ? මං දන්නේ නැහැ. ඇයි පහත්තේ කම්මුල්ල තෙවිලි තිබූ කඳුළු රෑඳුමේ සාය පටින් පිසදාමා ගත්තාය. අනන්න එපා බබා. මේරේ කවුරු හරි ඇහැරිලා ආවොත් වෙන මොනවා හරි හිතයි. ඒක තමයි කඳුළු පියදාගත්තේ. ඇයි දැත් බැඳගෙන තාරකා කෝටි ප්‍රකෝටි ගන්නත් විසිරිගේ ආස්තිස්ස බලා හිල්ලුවයි. මේ තරුයායෙන් එකතරුවක් ඉල්ලා හනා වැටීමේ ඵලය කොමද්ද? කවුරු හරි කිව්වොත් කැඳගෙන අනකල් ඉන්න කියලා බලන් ඉන්න පුළුවන්ද? වම් පාදයේ මහ පැටගිල්ල කකියන්නට උයෙන් ඇයි දකුණු පායේ මහ පැටගිල්ලෙන් ඒ පිරිමැද්දාය. කවුරු මාව කැඳගෙන යන්නදයි? කැඳගෙන යන්න ආසයත් ඉන්න පුළුවන් බබා. මාව නැතුව ඒත් ඉතින් ගෑන් ළමයි එහෙම බලන් ඉන්නෙත් නෑ නේද? වෙන එකක කාපු ගමයි යම් පණේ කියලා යනවා. ඇයට මුතු සිනාවක් ආවේ. ඔක්කොම දන්නවා. ගෑනුන්ගේ හිත ගැන්නම් දන්නේ නෑ. ඇහෝ ගැන සිතුවේ එලසිනේ. ඔව්ව යම් පණේ කියලා අතත් අල්ලගෙන යනවා. වැඩේමයි. ආ එහෙම නැද්ද? පිරිමි එහෙමයි. ඒත් ගෑනු එහෙම නෑ. ගෑනු ඉන්නවා. හොඳ ගෑණියෙක් නම් ඉන්නවා. සමහරවිට පිරිමියෙක් නොහිතන කාලයක් බලන් ඉඳී. හොඳ ගෑණියෙක් නම් විතරක්. දැන් ඔහුට අසන්නට ඇත්තේ එක ප්‍රශ්නයකි. ඔයා හොඳ ගෑණියෙක්ද? ඔහු ප්‍රශ්න අසන්නේ එසේ පොල්ලෙන් ගැසුවක් වැනි. මන් දන්නේ. විමුති හිස පසුපසට දෑතම තබා ටයිල් පොළවේ ඇලවි හිස ඇය පැත්තට හැරෙව්වේ. ඔයා ගොඩාක් හොඳ ගෑණියෙක් නංගි. ඒ සහතිකයගේ ජීවිතේ සම්බන්ධයෙන් මෙවැනි ආදරණීය පිරිමියෙක් දෙන සහතික ගෑණියක් ඉවත දමන්නේ නැත. එහෙත් මේ කතාව මෙතනින් හැර තවදුරටත් දිගින් දිගට අරගෙන යන්නට ඇය කැමති නැත. මේ රාත්‍රියේ ඒ රාත්‍රී කලවර මේ නිහඬ නිසංසල බව ඇය තුළ අසාමාන්‍ය ගුප්තභියක් ඇති කළේ. දෙයිනි, මොන හරි මේ වෙලාවෙම කටින් පිට වුණොත්? ඇය බියෙන් සිතුවාය. දැන් එකත් පහවෙලා ආයේ යන්න ගිහින් නිදා ගන්න. මට නිින්ද යන්නේ නැහැ බබා. ඔයා ගිහින් නිදා ගන්න. හවසත් මාන්සි වුණා නේද? දැන් ඉතින් ඔයා කියන ඒ වලට නිින්දම යයි තමා. වාෂා සිතින් මෙමුණුවාය. උණුයින් කිරිකෝපි එකක් හදලා ගෙනත් දෙන්නද? බබත් බොනවද? හා මාත් බොන්නම්. බීලා හැබැයි නිදා ගන්න ඕන. හරි මැඩම්, කියන විදියට කරන්නම්. හොඳ මහත්තයා,
ඇය සිතින් මොමුණමින් සාලේ ප්‍රධාන දොර වෙත ආවාය. එතනදී වයිෂාඩ් නිකවඩමින් හැරි බැන්ලි. ඔහුගේ ඇස් තිබුණේ ඇය වෙතට. මම පිච්චෙනවද අයියෝ? ඔහොම බලන්න එපා.